බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කරලා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස මහරජතුමා විසින් ඉදිකරන ලද ථූපාරාම දාගැබ බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ගමනේදී මොහොතක් සමාධි සෝයෙන් වැඩ සිටි ස්ථානයක් හැටියට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අනුරාධපුරයේ අටමස්ථාන අතරටත් අයත් වෙනවා ථූපාරාමය. ථූපාරාම දාගැබට ඊසාන දිශාවෙන් පිහිටලා තියෙන කුඩා නමුත් ඉතා සුවිශේෂී වැදගත්කමක් සහිත ස්තූපයක්. පාද ලාංඡන ස්තූපය. මේ විදිහට සඳහන් කරලා තියෙනවා ඒ අසල තියෙන දැන්වීන් පුවරුවක. පදලස් දාගව ලෙසින් හඳුන්වන මෙම ස්තූපය සහිත භූමිය ලක්දිවට වැඩම කළ සිව් බුදුවරුන් ආපසු වැඩම කරවීමේදී මෙම ස්ථානයෙන් අහසට නැඟු බව විශ්වාස කරනු ලැබේ. ලජ්ජිතිස්ස රජු විසින් කරවන ලද දස ථූපය ලෙසද විශ්වාස කරනු ලැබේ. සිව්වන මිහිඳු රජු විසින් මෙම දාගව යලි ප්‍රතිසංස්කරණය කර ඇත. සිව් බුදුවරුන් වහන්සේලා මෙතන් සිට දඹදිවට වැඩම කළ ආකාරය පිළිබඳව මහා වංශයේ තොරතුරු මේ විදිහට සඳහන් වෙනවා. කකුසඳ සර්වඥන් වහන්සේ ථූපාරාමය පිහිටින තන්හි සමාධි සෝයෙන් වැඩ සිට එයි නැගී ධර්ම දේශනා කළසේක. එහි දසදහසක් ප්‍රාණීහු මාර්ගඵල ලැබූහ. ඒ සර්වඥන් වහන්සේ තමන් වහන්සේගේ දබරාව වඳින පිණිස මිනිසුන් හටදී පිරිවර සහිත රූපනන්දා මෙහිණින් වහන්සේද පිරිවර භික්ෂූන් දහසක් සමග මහාදේව නම් රහතන් වහන්සේද ඕජද්වීපෙහි වස්වා එයින් පැදුම් දෙස රුවන් මළුවෙහි වැඩ සිට ධර්ම දේශනා කර සංඝයා සමග අහසට නැගී ජම්බුද්වීපයට වැඩිසේක. කෝණාගමන බුදුන් වහන්සේගේ කාලය පිළිබඳව සඳහන් වෙන්නේ මේ ආකාරයට. ඉක්බිති උන්වහන්සේ පුරයෙන් උතුරු දිග ඉකැනි ථූපාරාම භූමිය කකුසඳ බුදුන් වැඩ සිටි ස්ථානයේහි සමාධියෙන් වැඩ සිට එයින් නැගී ධර්ම දේශනා කළසේක. එහිදී දස දහසක් ප්‍රාණීහු මාර්ගඵල ලැබූහ. ඒ සර්වඥන් වහන්සේ තමන් වහන්සේගේ කාය බන්ධනය ඉකැනි පටි ධාතුව වන්දනා පිණිස මිනිසුන් හටදී පිරිවර සහිත කනක දත්තා මිහිණින් වහන්සේගේද භික්ෂූන් දහසක් සමග මහාසුන්න නම් රහතන් වහන්සේද මෙහි නවත්වා රත්න මාලකයෙන් මෙපිට සුදර්ශන නම් මාලකයෙහි වැඩ සිට මිනිසුන් හට අනුශාසනා කර සංඝයා සමග අහසට නැගී ජම්බුද්වීපයට වැඩිසේක. කාශ්‍යප බුද්ධ කාලයේ පිළිබඳව සඳහන් වෙන්නේ මේ විදියට. නැවත උන්වහන්සේ උතුරු දිග පෙර බුදුවරයන් වැඩ සිටි ස්ථානයට වැඩ ඒ කියන්නේ ථූපාරාම භූමිය. එහි සමාධියෙන් වැඩ සිට නැගිට ධර්ම දේශනා කළසේක. එහිදී දස දහසක් ප්‍රාණීහු මාර්ගඵල ලැබූහ. ඒ සර්වඥන් වහන්සේ මිනිසුන් හට වඳිනා පිණිස තමන් වහන්සේගේ ජලසාටිකාව ඒ කියන්නේ නානකඩ දී පිරිවර සහිත සුදම්මා නම් රහත් මෙහිණින් වහන්සේද භික්ෂූන් දහසක් සමග සබ්බනන්ද නම් රහතන් වහන්සේද මෙහි නවත්වා නදියෙන් මෙතර සුදර්ශන නම් මාලකයෙන් ඔබ්බෙහි සෝමනස්ස නම් මාලකයේදී මිනිසුන් හට අනුශාසනා කර සංඝයා සමග අහසට නැගී දඹදිව් වැඩිසේක. ගෞතම බුදුන් වහන්සේ පිළිබඳව මේ ආකාරයට සඳහන් වෙනවා. නැවත තුන්වෙනුව කැලණී මණි අක්කිත නම් නාගරාජයාගේ ආරාධනෙන් කැලණියට වැඩ එහිදී සංඝයා සමග ආහාර වළඳා පූර්ණ බෝධීන් පිහිටි ස්ථානයේද මේ චෛත්‍ය පිහිටන ස්ථානයේද ථූපාරාමයේ පිහිටන ස්ථානයේද වැඩහිඳීමෙන් පරිභෝග කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සොමනස් මාලකයෙන් මොබ්බට වැඩ එකල ලක්දිව වැඩ සිටි දේව නාග සමූහයා හට අනුශාසනා කොට සංඝයා සමග අහසට නැගී දඹදිව වැඩසේක. ලංකාවට බුදුදහම ලැබීමෙන් පසුව ඉදිකළ ප්‍රථම දාගැබ ථූපාරාමය. ථූපයක් සමගම ඊවට ආරාමයක් නිර්මාණය කිරීම නිසා ථූපාරාමය නමින් හඳුන්වලා තියෙනවා. බෝධිගරයක, පිළිමගයක, රෝහලක, පොහොයකයක වගේම එකල මෙහි වැඩ සිටිය භික්ෂූන් වහන්සේලාගේ ජල පහසුව සැලසූ ලිඳක නටබුන් ආදිය අදත් දාගැබ වටා දැකගත හැකි. ථූපාරාම දාගැබ මුල් කාලයේදී ධාන්‍යාකාර හැඩයෙන් පැවතුණු බවත් පසු කාලීනව සිදුවුණු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඝාණ්ඨාකාර හැඩයක් ගෙන ඇති බවත් සඳහන් වෙනවා. ථූපාරාම දාගැබේ උස අඩි 63ක්. අතීතයේදී දාගැබ වටා වටදාගයක් නිර්මාණය කර තිබුණු බවට සාක්ෂි හැටියට ශ්‍රීර්ෂ කැටයම් කරන ලද ගල් කණු ආදිය දැකගත හැකි වෙනවා. කුළුණු හිස කැඩී බිඳී ගිය කණු, බිඳී ගිය කණු, අතුරුදහන් වූ කණුද, සම්පූර්ණයෙන්ම ඉතිරි වී ඇති කණුද ඇතුළුව මුලදී මෙහි ගල් කුළුණු 176ක් තිබුණු බව කියවෙනවා. වටදාගයේ සහිත දාගැබ පොළව මට්ටමින් අඩි 11ක් පමණ උසැති වෘත්තාකාර වේදිකාවක් මතයි පිහිටලා තියෙන්නේ. ථූපාරාම දාගැබ ඉදිකිරීම, එහි ධාතුන් වහන්සේ තැන්පත් කිරීම,
බුදුරජාණන් වහන්සේගේ අදිටනකට අනුව ධාතුන් වහන්සේ අහසට පැන නැගී පෙළහැර පෑම ජනයා පූජෝපහාර දැක්ක ආකාරය ආදී පිළිබඳව අගනා විස්තරයක් සඳහන් වෙලා තියෙනවා මහා වංශේ ඉතිහාසයේ විවිධ යුගවලදී තූපාරාම දාගබේ සිදු වූ ප්‍රතිසංස්කරණ ඉදිකිරීම් ආදී පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා මහා වංශය ආදී ග්‍රන්ථවල ක්‍රිස්තු පූර්ව 119 110 අතර කාලයේ ලජ්ජතිස්ස රජ දවස තූපාරාම චෛත්‍ය භූමියේහි ගලින් දාගයක්ද තූපාරාමයට පෙරදිග ගල් දාගැබ්ද කරවීම ක්‍රිස්තු පූර්ව 20 ක්‍රිස්තු වර්ෂ 9 වාතිකාභේ රජතුමා තූපාරාමෙහි පොහොය ගයක් කරවීම ක්‍රිස්තු වර්ෂ 21 30 අතර කාලයේ අමණ්ඩගාමි රජතුමා තූපාරාමයේ ඇතුළු මිදුල ඇතුළු ආයින්දයත් රත්න මණ්ඩපයකුත් කරවීම ක්‍රිස්තු වර්ෂ 65 109 වසඹ රජතුමා තූපාරාමයේ දාගයක් කරවීම සෑගෙයි වැඩ නිමවා මහා දානයක් පිරිනැමීම ක්‍රිස්තු වර්ෂ 140 161 දෙවැනි බාතියතිස්ස රජතුමා තූපාරාමයේ පොහොය ගයක් කරවීම දෙවැනි අක්බෝ රජ කල ක්‍රිස්තු වර්ෂ 597 607 අතර කාලයේදී තූපාරාමයේ ප්‍රතිසංස්කරණය කළ ආකාරය පිළිබඳව අපූර්ව විස්තරයක් සඳහන් වෙලා තියෙනවා එකල ජෝතිපාල නම් තෙරුන් වහන්සේ තූපාරාම දාගබ වන්දනා කරමින් සිටින අතරේ සෑයින් කොටසක් කඩා වැටලා තියෙනවා උන්වහන්සේ රජතුමාට ඒ බව දැන්වීමෙන් පස්සේ රජතුමා එහි පැමිණ ඒ බව දැක බියටපත් වෙලා දකුණු අකු ධාතුන් වහන්සේ පිටතට වැඩම කරවලා ලෝවා මහා පායේ සුරක්ෂිතව තැන්පත් කළාලු සෑය පිරිසකර කිරීම ආරම්භුණත් එහි කටයුතු පමාවීම නිසා තූපාරාමයේ දේවතාවෝ ආරාමිකයන් මෙන් සිහිනෙන් රජුට පෙනී සෑය තැනීමට තවත් පමාවන්නේ නම් අපි ධාතුන් වහන්සේ වෙනත් තැනකට ගෙන යන්නෙමුයි ප්‍රකාශ කළා රජතුමා හැකි ඉක්මනින් සෑය ප්‍රතිසංස්කරණය කරවා අකු ධාතුන් වහන්සේ නැවත තූපාරාම සෑයේ තැන්පත් කර මහා පූජාවක් පවත්වා දෙනවා ක්‍රිස්තු වර්ෂ 691 726 මානවම් රජතුමා තූපාරාමයේ ප්‍රාසාදයක් කරවා භික්ෂුන් වහන්සේට පූජා කිරීම ක්‍රිස්තු වර්ෂ 827 843 අතර කාලයේ 4 වැනි දප්පුල් රජතුමා තූපාරාමයේ වටදාගේ රන් උලින් සෙවණි කරවීම ක්‍රිස්තු වර්ෂ 901 912 දෙවැනි උදේ රජතුමා තූපාරාම දාගබ රන්පටින් වැස්වීම පළවෙනි පරාක්‍රම බව රජ සමීත් මෙහි ප්‍රතිසංස්කරණ සිදු වූ බව සඳහන් වෙනවා යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍ය පාලනය විසිනුත් වල් බිහිව තිබුණු තූපාරාම ස්තූපය ප්‍රතිසංස්කරණය කළ බවක් කියවෙනවා